විදියට තමා මේ තන්තු කම්පණය වෙන භාණ්ඩවල සංඛ්‍යාතයේ තීරණය වෙන්නේ. ඊට පස්සේ අපි යන්න ඕන පටල දඬු කම්පණය වෙන පටල දඬුව තහඩු කම්පණය වෙන ද්‍රව්‍යවල සංඛ්‍යාතය වෙනස් කරන්නේ කොහොමද කියලා. හරි සංඛ්‍යාතය වෙනස් කරන්නේ කොහොමද කියලා. හරි. අපි බලමු. ඔයාලට ඒක ලොකු පැහැදිලි කිරීමක් දීලා නැහැ. අතරම නිකන් වාක්‍යයක් දීලා තියෙන විතර අපි බලමු ඔයාලට. හරි. අපි ගියොත් එහෙම අපි යමුකෝ තබ්ලාවට. තබ්ලාවට යමු අපි. හරි. තබ්ලාවට ගියපුවාම අහලා ඔයාලා දන්නවත් දන්නේ නැහැ තබ්ලාවෙත් ස්වර නිපදවන්න පුළුවන්. අහලා තියෙනවද? තබ්ලාවෙ ස්වර නිපදවන්න පුළුවන් කියලා දන්නවද ඉතින්? හරි. හරිද? ඔන්නවම තියෙනවා තබ්ලාවේ තියෙන මේවා දෙක කොටස් දෙක. හරිද? එතකොට මේ තබ්ලාවෙන් විවිධ ස්වර නිපදවන්න. හරි. ඔයාලා දන්නවා මේ තබ්ලාවේ මේ කොටස එක ශබ්දයක් නිපදවන්නේ මේ කොටස තව ශබ්දයක්. ඒ කියන්නේ මේ නිපදවන ශබ්ද දෙක වෙනස්. හරි. මෙයා සංඛ්‍යාතයේ වැඩි ශබ්දයක් නිතීව්‍ර ශබ්දයක් නිකුත් කරනවා. මෙයා සංඛ්‍යාතයේ අඩු බේස් ගැඹුරු කටහඬක් ගැඹුරු ශබ්දයක් තමයි මෙයා නිපදවන්නේ. හරිද? එතකොට පැහැදිලි ඔයාලට පේනවා ඇයි මේ දෙන්නගේ සංඛ්‍යාත දෙක වෙනස් වුනේ? මොකක්ද හේතුව? මෙයාලගේ සංඛ්‍යාත දෙක වෙනස් වෙන්න හේතුව මොකක්ද මේ දෙන්නගේ පැහැදිලිවම? වර්ගඵලය. වර්ගඵලය. හොඳයි. මෙයාලගේ මේ කම්පණය වෙන වර්ගඵලය. මේ වර්ගයාගේ වර්ගඵලය අඩුයි මෙයාගේ වර්ගඵලය වැඩි. ඔන්න එතකොට බලපාන එක සාධකයක් මෙයාගේ සංඛ්‍යාතය වෙනස් කරන්න කම්පණය වෙන පටලයේ වර්ගඵලය කියන එක. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි අර කලින් විදිහටම මෙයා කොච්චර ඇදිලා තියෙනවද? ඇදිලා තියෙන එක අනුවත්. හරි ඔයාලා දන්නවා ඔයාලා ගහන ඔය මේ මොකද්ද ඩොල්කි හැම ගහනවා නම් ඩොල්කියත් ඇදිලා නැත්තම් බොග් බොග් සද්දයක් ඇහෙන සංඛ්‍යාත වෙනස් වෙනවා නේ. එතකොට පටලේ ආතතිය කියන එකත් මෙයාලගේ සංඛ්‍යාතය කෙරෙහි බලපෑමක් ඇති කරනවා. හරි ඊට පස්සේ මේ පටල කම්පණය වෙන ඒවා වගේ දඬු කම්පණය වෙන ඒවා දඬු කම්පණය වෙන ඒවා වගේ එයාගේ වර්ගඵලය වෙනස් කළා තමා. හරි මෙයා කියන්නේ කම්පණය දිග වර්ගඵලය වෙනස් කළා තමා විවිධ ස්වර නිෂ්පාදනය කරන්නේ දඬු කම්පණය වෙන ඒවා වගේ. හරිද? එතකොට දඬු කම්පණය කියද්දි මීට වඩා මේක වෙනස් වෙනවා. දණ්ඩේ දිග කියන එකත් බලපානවා දණ්ඩේ ඝනකම කියන එකත් බලපානවා. හැබැයි ඉතින් ඔයාලට උගන්වන්න තියෙන්නේ වර්ගඵලය සහ ආතතිය කියන කාරණා දෙක ගැන විතරයි. ඒ නිසා මේ දෙකilla නතර කරන්න. හරි. ඊට පස්සේ සුෂිර භාණ්ඩ වලට ගියපුවාම. හරි. සුෂිර භාණ්ඩ වලට ගියපුවාම ඒක හරි සරලයි. හරි සුෂිර භාණ්ඩ වලට ගිහම මම බටනලාව අරගන්න. හරි. සුෂිර භාණ්ඩයට ගියපුවාම එයාගේත් විවිධ ස්වර නිපදවනවා. එයාගේ බටනලාවට ගියපුවාම හරිද? මෙයාගේ විවිධ ස්වර නිපද වෙනවා. නේද? මේ දෙනින් ඇඟිලි තුනක් තියලා වහගත්තාම මේ ටික වෙන ස්වරයක්. හරි. ඊපස්සේ මෙතෙන් ඇඟිලි තුන තියලා ගහගත්තාම තවත් ස්වරයක්. නේද? මෙතෙන් ඇඟිලි තුන වහන්නේ. හරි. මෙතෙන් ඇඟිලි තුන වහ මෙතෙන් එක ඇඟිල්ලක් ඉස්සරහම තව එකක්. මෙතෙන් තව ඇඟිල්ලක් ඉස්සරහම තවත් ස්වරයක්. ඇඟිලි ඔක්කොම ඉස්සරහම තවත් ස්වරයක්. ඔක්කොම හැමෝම තවත් ස්වරයක්. හරි. එතකොට ඔන්න ඔය විදිහට මෙයාගේ මීට වඩා ලේසි මෙයාලට මේ හොර නෑවර ගත්තා. හරි. මෙයාගේ මේ කම් මේකද්ද විවිධ ස්වර නිපදනා කොහොමද මෙතනින් අපි නිකුත් කරන වාතයේ කම්පන දිග අනුව කියන්නේ වායු කන්දේ කම්පණය වෙන වායු කන්දේ දිග අනුව මෙයාගේ සංඛ්‍යාත වෙනස් වෙනවා. තොරණය වර්ගන් තොරණය වෙලෙසි බක්මලා තොරණය වර්ගත්තා මොනිට තියෙනවද? හරි තොරණය වර්ගත්තාම හරිද තොරණයෙන් අපි මෙතෙන්ද ධුවනිය මේකද වාතය අතුල් කරපුවාම අපි මේ ඉස්සරහා තියෙන ඇඟිලි වලින් ඉස්සරහා මේ සිදුරු වල තියෙන ඇඟිලි වලින් හරි මෙයා කොච්චර දුරක් කම්පණය වෙනවද කියන එක අපි පාලනය කරනවා. කොච්චර වායු කඳක් න්‍යාය කම්පණය වෙනවද මෙච්චරද 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 කියලා අපි මේ පාලනය කරනවා. අන්නේ වායු කඳේ දිග මත තමයි අපි මේ විවිධ ස්වර ඒ කියන්නේ විවිධ සංඛ්‍යාත නිපදවන්නේ. හරි එතකොට ඔන්න ඒ කියන්නේ කාරණා ටික ඔළුවේ තියෙන්න ඕන. සමාගාත භාණ්ඩ කිව්වහම කොහොමද යාගේ සංඛ්‍යාතය වෙනස් කරගන්න? සුෂිර භාණ්ඩ කිව්වහම කොහොමද සංඛ්‍යාතය වෙනස් කරගන්න? ඊට පස්සේ තත් භාණ්ඩ කිව්වහම කොහොමද සංඛ්‍යාතය වෙනස් කරගන්න? ඒ කියන්නේ යාලගේ සංඛ්‍යාතය රඳා පවතින මොන මොන කාරණා මතද කියලා දැනගන්න ඕන. හරිද? හරි.
අපි අවසානයේ ලිව්ව අධ්‍යයන තරංගවල ප්‍රයෝජනෙ ඉවර කරා නේද හරි හැමෝම මාතෘකාව දාගන්න සංගීත භාණ්ඩ සංගීත භාණ්ඩ සංගීත භාණ්ඩ හරිද සලා මිහිරි නාදයක් සහ ഘോഷාවක් කියන්නේ මොකක්ද කියලා අපි කියලිමු කියන්න රිද්මයානුකූල රිද්මයානුකූල කනට මිහිරි ශබ්ද රිද්මයානුකූල කනට මිහිරි ශබ්ද මිහිරි නාදයක් ලෙසත් මිහිරි නාදයක් ලෙසත් අවිධිමත් අවිධිමත් කනට අමිහිරි ශබ්ද කනට අමිහිරි ශබ්ද ഘോഷා ලෙසත් ഘോഷා ලෙසත් ഘോഷා ලෙසත් හැඳින් වේ ഘോഷා ලෙසත් හැඳින් වේ හරි ഘോഷා ලෙසත් හැඳින් වේ හරිද මේක ඇඳගන්න මිහිරි නාද කියලා මිහිරි නාද කියලා මේක ඇඳගන්න ഘോഷා කියලා අපි කැතෝඩ කිරණ දෝලනයක්ෂණ මං කිව්වේ බලන්න පුළුවන් කියලා තරංග සටහන් අනේ කැතෝඩ කිරණ දෝලනයක්ෂයෙන් බැලුවොත් එහෙම ഘോഷාවක් සහ මිහිරි නාදයක් අතර වෙනස ඔන්න ඒ විදිහට පැහැදිලි අපිට හොයා ගන්න පුළුවන් හරිද හරි ඊට පස්සේ ලියන්න කම්පණය වන ද්‍රව්‍යය අණුව කම්පණය වන ද්‍රව්‍යය අණුව සංගීත භාණ්ඩ කම්පණය වන ද්‍රව්‍යය අණුව සංගීත භාණ්ඩ
වර්ග 3කි. වර්ග 3කි. වර්ග 3කි. හරිද කියන්න පළවෙනි එක ආ මට ඉමෝජි ආවේ නේ හරි කියන්න පළවෙනි එක තත් බාණ්ඩ සමාඝාත බාණ්ඩ තත්භාණ්ඩ සමාඝාත භාණ්ඩ සුෂිර භාණ්ඩ තත්භාණ්ඩ සමාඝාත භාණ්ඩ සුෂිර භාණ්ඩ තත්භාණ්ඩ සමාඝාත භාණ්ඩ සුෂිර භාණ්ඩ ඉක්මෙන් නැදගන්න තීරු හතරක වගුවක් හරි තීරු හතරක වගුවක් අවසාන තීරුව ටිකක් තියන්න වැඩිපුර තීරු හතරක වගුවක් එතන සංගීත භාණ්ඩ වර්ගය තන කම්පණය වෙන කොටස කම්පණය වෙන ද්‍රව්‍යය මෙතන උදාහරණ මෙතන සංඛ්‍යාතය රඳා පවතින සාධක संख्याते रंधा पावतीन साधक हागान वगु एक मिनट उन रूप आई अंतिम एक किया नु संख्याते रंधा पावतीन साधक හරි යන්න සංගීත භාණ්ඩ වර්ගය තත් භාණ්ඩ හරි තත් භාණ්ඩ මොනවද කම්පණය වෙන්නේ තත් භාණ්ඩ වල භාණ්ඩ වල රූප අඳින්න ඕනේ මොනවද කම්පණය වෙන්නේ තත්භාණ්ඩ වල කම්පණය වන ද්‍රව්‍යය තන්තු මේකට තන්තු හරි උදාහරණ ගෙනින් දැන් ලියන්න ඒක මම දෙන්නේ තත්භාණ්ඩ වල උදාහරණ ගෙදින් දැන් ලියන්න ඒක සරල දෙයක් හරි ලියන්න සංඛ්‍යාතයේ රඳා පවතින සාධක පළවෙනි එක කම්පණය වෙන දිග දෙවෙනි එක තන්තුවේ ආතතිය
තන්තුවේ ආතතිය තුන්වෙනි එක ඒකීය දිගක ස්කන්ධය ඒකීය දිගක ස්කන්ධය එතන වරහන් යුතුව ලියා ගන්න ඝනකම කියලා වරහන් යුතුව ලියා ගන්න ඝනකම हरी गाना करना हरी इधर इधर पास से लिया ना संगीत भांड वर गिल समाघात भांड समाघात भांड समाघात भांड कंपनी में द्रव्यान तुना वर्ग तुना लिया पटल पटल क्रमावा दांडु दांडु कमावा तहाडु पटल दांडु कमावा तहाडु हर इधर उदाहरण लिया नीडे दिया ना संख्या आते वेनास करने साधक वाले टे लिया ना संख्या आते वेनास करने साधक वाले टे लिया ना वर्गफलय पलवीन के वर्गफलय देवेनी एक आततीय पलवीन के वर्गफलय देवेनी एक आततीय अरे आततीय एक तीव्र करना चुशीर बांड बलट सुशीर बांड बलट अरे सुशीर बांड कंपनी कर दी कंपनी में द्रव्य वाते वायु कंदन कंपनी कंपनी में द्रव्य वायु कंदन वायु कंदन अरे उदाहरण लिया नहीं रहती अन्न संख्या ते रंधा पावती ना साधक तमा वायु कांदे दिग वायु कांदे दिग ये कंपनी में जॉब भी किया ना वायु कांदा वायु कांदा वाते कंपनी ने वायु कांदा संख्या तेरंदा पावती ना साधक है वायु कांदे दिगर कुछ चल दे ये ला अरे मत तमाह के तीर नहीं बनी ये तो कोटा मैं दुवनी एक बात तारा तुम का तारांग का साहेब आगे दिन के लिए क्या लुकू पार्ट है वा अरे ये पार्ट है मित्रिंग आवश्यक है ना वा हरी दर इधर पास से पहले पोते हरी रापिटे पटांगान प्रकाश विद्या के पाठम करना फलवीन पाठम करना तीरने लबन सत्यम करवा अरे हेमोम तरंग साहेब दीम की पाठ में अभ्यास करो अरे अभ्यास कर
අභ්‍යාස සාකච්ඡා කරලා මම මතක් කරන්න ඊළඟ පන්ති පටන් ගන්න කලින් අභ්‍යාසය සාකච්ඡා කරන්න අභ්‍යාස සාකච්ඡා කරලා තමයි අපි තිනින් එහාට ඊළඟ පාඩමට යනවනා යන්නේ. එතකොට තරංග සහ ඒවා යෙදීම් කියන පාඩම මෙතනින් අවසන් වෙනවා. මම ආයෙත් ඉක්මනට සාරාංශයක් කියාගෙන යන්නම්. හරි. තරංගයක් කියන එක ඇති වෙන්න මූලික වෙන තැන තමයි කම්පනයක් ඇති වෙන්න ඕන. එතකොට තරංගයක් කියලා කියන්නේ මොකද්ද? ඒ කම්පනයේ තියෙන ශක්තිය සම්ප්‍රේෂණය වීමක්. ශක්තිය ගමන් කිරීමකට තමයි අපි කියන්නේ තරංගයක් කියලා. එතකොට අපි ප්‍රධාන වශයෙන් තරංග වර්ග දෙකකට බෙදෙනවා. යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග කියලා. හරි. යාන්ත්‍රික තරංග කියලා කියන්නේ ගමන් කරන්න මාධ්‍යංශ මාධ්‍යයක් අත්‍යවශ්‍ය ඒවා. ජලය හෝ වාතය හෝ ලණුවේ මාධ්‍ය හෝ මොනාහරි මාධ්‍යයක් අත්‍යවශ්‍ය දේවල් වලට කියනවා යාන්ත්‍රික තරංග කියලා. හරි. විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ ඒ විදිහේ මාධ්‍යයක් අත්‍යවශ්‍ය නැති ඒවාට මාධ්‍යයක් ඕන නැහැ ඒවා. හරි. ඊට පස්සේ යාන්ත්‍රික තරංග ආය වර්ග දෙකකට අපි බෙදනවා. මොනටද? අන්වායාම තරංග සහ තීරියක් තරංග. හරි. තරංගය ප්‍රචාරණය වෙන දිශාවටම මාධ්‍යංශ කම්පණය වෙනවා නම් ඒවට අපි කිව්වා අන්වායාම තරංග කියලා. තරංගය ප්‍රචාරණය වෙන දිශාවට ලම්බක දිශාවකට මාධ්‍යංශ කම්පණය අපි ඒවට කිව්වා තීරියක් තරංග කියලා. එතකොට ජල තරංග ගත්තහම මෙන්න මේ විදිය දෙයක්. හරි. ධ්වනි තරංග ගත්තහම අන්වායාම තරංගය. හරිද? ඊට පස්සේ අපි කතා කරා මේ තරංගයක මනින්න පුළුවන් රාශි මොනවද කියලා නේ. එතකොට අපි කිව්වා මොනවාද ඉස්සලාම අපි කතා කරා තරංග ආයාමය ගැන මට මතක හැටියට. හරි. තරංග ආයාමය කියලා කිව්ව මොකටද? තරංගයක හරි තරංගයක් එහෙම ගත්තාම ඒ තරංගයේ එකම හැසිරීම පෙන්වන අංශු දෙකක් අතර දුරට අපි තරංග ආයාමය ලැම්ඩා කියලා කිව්වා. ඊට පස්සේ අපි විස්තරයක් වම් කොටද තරංගයක මධ්‍ය පිහිටුමේ ඉඳන් එයාගේ උපරිම විස්ථාපනයේ තියෙන මෙන්න මේ දුරට අපි කිව්වා විස්ථාපනය කියලා. හරිද? විස්තරය කියලා. සෝරි විස්තරය කියලා. ඊට පස්සේ අපි කතා කරා සංඛ්‍යාතය ගැන. සංඛ්‍යාතය කියලා කිව්වෙ මොකද්ද? තප්පර එකකදී එයා චක්‍ර කීයක් 1යි 2යි. හරි? චක්‍ර කීයක් දෝලන කීයක් සම්පූර්ණ කරනවද කියන එකට අපි කිව්වා මෙයාගේ සංඛ්‍යාතය කියලා. හරිද? ඊට පස්සේ හරි එක විස්තරය කියන මොකද්ද මේ සමි? ඊට පස්සේ අපි එක පළවෙනි විස්තරය. හරි හරි. හරි. ඊට පස්සේ අපි ආවර්ත කාලය කියලා කිව්වා මොකටද? හරි. මේ එක් චක්‍රයක් එක් ආවර්තයක් සම්පූර්ණ කරන්න කොච්චර කාලයක් යනවාද කියන එකට අපි කිව්වා හරි ආවර්ත කාලය තප්පර 2ද 5ද 1ද 0.5ද වෙන්න පුළුවන්. ඒකට අපි කිව්වා ආවර්ත කාලය කියලා. ඊට පස්සේ තරංගයේ ගමන් කරන වේගය ගැන කිව්වා. ඊට පස්සේ අපිට පාඩමේදී සමීකරණ දෙකක් හම්බුනේ. එකක් තමයි සිම්පල් f සමාන 1ට t කියන එක, අනිත් එක v සමානයි f ලැම්ඩා කියන සමීකරණ දෙක. හරි, ওই සමීකරණ දෙක ඇසුරින් අපි ගණන් හදුවා. ඊට පස්සේ අපි කතා කරා විද්‍යුත් චුම්බක තරංග කියන එක ගැන. ඒතරද එතනදී අපි කිව්වා විද්‍යුත් චුම්බක තරංගයක් හැදෙන්නේ කොහමද? විද්‍යුත් චුම්බක තරංගයක් කියන එක නිර්මාණය වෙන්නේ හරි විද්‍යුත් ක්ෂේත්‍රයකුයි හරි චුම්බක ක්ෂේත්‍රයකුයි එකිනෙකට ලම්බක, මෙන්න මෙහෙම එකිනෙකට ලම්බකව කම්පණය වෙලා තමයි මේ විදියට හරි විද්‍යුත් චුම්බක තරංගයක් නිර්මාණය වෙන්නේ කියලා අපි කිව්වා. හරි. ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංගවල වැදගත් ලක්ෂණ කීපයක් කතා කරා අපි. පළවෙනිදම අපි කිව්වේ විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණය වෙන්න මාධ්‍යයක් ඕන නැහැ. එයාට මාධ්‍යයක් නැතුව ගමන් කරන්න පුළුවන්. හරි. පස් දෙවෙනියට අපි කිව්වා මෙයාලගේ වේගය නියත වේගයක් තියෙන්නේ. මොකද්ද වේගය? 3 වැඩි කිරීම 10 8 ms ඍණ 1 ප්‍රවේගයෙන් තමයි සෑම විද්‍යුත් චුම්බක තරංගයක්ම ත්‍රික්තේදී ගමන් කරන්න කියලා අපි කිව්වා. හරිද? ඒත් එක්කම අපි කිව්වා තව දෙයක්. මොකද්ද? මේ විද්‍යුත් චුම්බක තරංගවලට මේ චුම්බක ශේත්‍රය විද්‍යුත් ශේත්‍රය ඇරෙන්න හරි බාහිරෙන් තියෙන විද්‍යුත් ශේත්‍ර චුම්බක ශේත්‍රවල බලපෑමක් ඇත්තේ නැහැ කියලා. ඔන්න ඔය ලක්ෂණ තුන ගැන විද්‍යුත් චුම්බක තරංගවලදී කිව්වා. ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ කිව්වා නේ සංඛ්‍යාතයේ අඩු එකේ ඉඳලා වැඩි එකට පෙළ ගස්සපුවා මේ විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් චුම්බක වර්ණාවලිය එනවා අපිට පහලින්ම ගුවන් මේ සෝරි ශුද්‍ර තරංග ඊට පස්සේ රේඩියෝ තරංග ඔන්න ඔය ඔය විදියට හරි විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගොඩනගගෙන යා ප්‍රයෝජන මොනවාද කියලා හිතා කරේ ඒවා නැවත බලා ගන්න. ඊට පස්සේ තමයි වැදගත්ම කොටස ආවේ ධුවනිය. එතකොට ධුවනිය ප්‍රචාරණය වෙන්නේ කොහොමද කියලා කිව්වා මාධ්‍යංශ හැසිරෙන හැටි කියලා. ඊට පස්සේ ධුවනිය ලාක්ෂණික තුනයි මොනවාද? තාරතාවය හඬේ සැර සහ ධ්වනි ගුණය කියන එක. තාරතාවය කියලා කියන්නේ සංඛ්‍යාතයේ මත රඳා පවතින සංවේදනය. ඊට පස්සේ හඬේ සැර කිව්වා ඒකේ ශක්තිය මතනේ. ශක්තිය මත සැර කොච්චරද කියලා කියන්නේ ශක්තිය මත රඳා පවතින සංවේදනය. ඊට පස්සේ
අවසානයේ ධ්වනි ගුණය කිව්වා එයාගේ තරංගයේ හැඩය මොකද්ද හැඩය මතන දාපවතින ගුණයට අපි කිව්වා සංවේදනයට අපි කිව්වා ධ්වනි ගුණය කියලා මේ විදිහට ධ්වනි ලක්ෂණයක් ගැන අපි කතා කරා ඊට පස්සේ අද අපි ඊට කතා කරේ මේ මිනිසාගේ සහ සත්ත්වෙන්ගේ ශ්‍රව්‍යතා පරාස ගැන ඒකට මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසය හර්ට්ස් 20ත් 20000ත් අතර කියලා කිව්වා හර්ට්ස් 20ට අඩුවෙන් නම් ඒවට අතිධ්වනි අදෝ ධ්වනි තරංග හර්ට්ස් 20000ට වැඩි නම් අතිධ්වනි තරංග තියෙනවා කියලා කිව්වා ඊට පස්සේ ඒකේ ප්‍රයෝජන සත්ත්වෙන්ගේ ප්‍රයෝජන එනම කතා කරා ඊට පස්සේ මිනිසාගේ ප්‍රයෝජන කතා කරද්දී වැදගත් වෙනකට හම්බුන අපිට මොකද්ද නැව්වල සෝනාර උපකරණය කියන එක එතකොට ඒ සෝනාර උපකරණ වලින් තරංගයේ පහළට යවලා පරාවර්තනය කරලා ඉවනවා එතකොට එන කාලයත් එක්ක මුහුදේ ගැඹුර කොච්චරද කියලා මනිනවා කියලා කිව්වා ඊට පස්සේ ශරීර අභ්‍යන්තරේ නිරීක්ෂණය කරන්න මූත්‍රාගල් බිඳ හෙලන්න පුපුරවා හරින්න ඊට පස්සේ අර හිස් අවකාශ සිදුරු තියනවාද කියලා ලෝහ කුට්ටි වල හඳුනා ගන්න මේ අධ්‍යයනයේ තරංග පාවිච්චි කරනවා කියලා කිව්වා අවසානයේ මෙන්න මේ විදියට සංගීත භාණ්ඩ වර්ගීකරණය කෙනෙක් සිද්ධ කරා හරිද පාඩම මොකද්ද වැදගත් පාඩමක් සහ විභාගවල ප්‍රශ්න අහන පාඩමක් හැබැයි පාඩම් කරා නම් පිළිවෙලට ඔන්නයි කිය මම පිළිවෙලට පාඩම කියන්නේ කියන වලට යන්න පුළන්න මේක මෙගෙන ගත්තා අපි ඊට පස්සේ මේක ඉගෙන ගත්තා කියලා දල අවබෝධය තියෙනවා නම් මේ පාඩම හරි පහසු පාඩමක් විභාගයට දෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් ලේසියෙන් වැඩ කරන ළමයෙක්ට අනිත්න්නේ වැඩ කරන ළමයෙක්ට අනිවාර්යයෙන්ම ඒ නිසා පාඩම හොඳට පාඩම් කරලා ඉවරයක් කරගන්න පාඩම මේ පාඩම හරිද එහෙනම් ඒ පාඩම මෙතනින් මම ඉවර කරනවා